මොකක්ද මේ ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ඇත්තටම අපි ගොඩනංවන භෞතික රාශිය මේකෙන් යම් කිසි ආකාරයක පදාර්ථයේ පිළිබඳ මිනුමක් තමයි ලැබෙන්නේ ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙන්න මෙයාගේ ස්කන්ධය කිව්වොත් එහෙම මෙයාගේ අඩංගුන පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමක් තමයි ස්කන්ධය කියන්නේ සාමාන්‍යයෙන් අපි බර කියලා දෙයක් හඳුන්වනවා එක එක જાතියේ බරවල් තියෙනවා මම මේ කියන්නේ වස්සුවක බර කියන්නේ එතකොට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ බර කියන එකයි ස්කන්ධය කියන වචනේ නම් පාවිච්චි කරන්නේ නැහැ නමුත් බර කියන එක පාවිච්චි කරනවා එතකොට මෙන්න මේ ස්කන්ධයයි බරයි කියන්නේ එකක් නෙමෙයි විද්‍යාවේ භෞතික විද්‍යාවේ සලකද්දී ඒක සලකනවා දෙකක් විදියට භෞතික රාශීන් දෙකක් ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි වස්තුවක පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමක් ස්කන්ධය කියන්නේ යම්කිසි වස්තුවක පදාර්ථ ප්‍රමාණය පිළිබඳ මිනුමක් එතකොට බර කියලා කියන්නේ යම්කිසි වස්තුවක් පොළොව දෙසට ඇදගනු ලබන බලය බර කියලා කියන්නේ යම්කිසි වස්තුවක් පොළොව දෙසට ඇදගනු ලබන බලයක් මේක බලයක් මෙයා බලයක් එහෙනම් බලයක් නම් බලයමන ඉන්නේ නිව්ටන් කියලා අපි කතා කරේ ගිය සතියේ ඒ සති පුරාවටම කතා කරා බලයමන ඉන්නේ නිව්ටන් මෙතන ස්කන්ධයේ මනින්නේ අපි කිලෝග්‍රෑම් වලින් ස්කන්ධයේ මනිනවා කිලෝග්‍රෑම් වලින් බලය බර මනිනවා නිව්ටන් වලින් හරි දැන් බලන්න මෙතන දීලා තියෙනවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියන එක ගුරුත්වාකර්ෂණ ස්කන්ධය ගුරුත්වාකර්ෂණ ස්කන්ධය सर ओ क्या नहीं गुरुत्वाकर्षण स्कंद है इतना बता मुकद्दे में गुरुत्वाकर्षण स्कंद है ये लगी है अभी यम किसी वस्तु आप यम निस्थान एक दिन एक ही निस्थान තව වස්තුවක් තියෙනවා මේකෙදමු m1 කියලා මේකෙදමු n2 කියලා තවත් වස්තුවක් තියෙනවා b කියලා ස්ථාන දැන් වස්තු දෙකක් තියෙනවා ඒ වස්තු දෙක එකද m1 කියන එක b කියන ස්ථානයේ තියෙනවා m2 කියන එක a කියන ස්ථානයේ තියෙනවා එතකොට මෙන්න මේ වස්තුවට සාපේක්ෂව මෙයා පිළිබඳ අපි මිනුමක් කරොත් එම අන්නේ මිනුම අපි ගුරුත්වාකර්ෂණ ස්කන්ධය විදිහට සලකනවා. හරි. ලියාගමු ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියන එක මම ආයෙ පැහැදිලි කරන්නම්. ලියාගන්න මේ විදිහට කිසියම් ස්ථානයකදී වස්තුන් දෙකක් මත किसी स्थानी वस्तु किसी स्थानी वस्तु हटगन्ना हटगन्ना वस्तु हटगन्ना गुरुत्वाकर्षण बल वस्तु हटगन्ना गुरुत्वाकर्षण बल සංසන්දනය කිරීම මගින් ගුරුත්වාකර්ෂණ බල සංසන්දනය කිරීම මගින් ගුරුත්වාකර්ෂණ බල සංසන්දනය කිරීම මගින් මැනගනු ලබන ස්කන්ධය ගුරුත්වාකර්ෂණ ස්කන්ධයයි गुरुत्वाकर्षण स्कंदे राइट देन මෙන්න මේ A කියන ස්ථානයේ පිහිටනවා සම්මතයක් විදියට හදාගත්ත වස්තුව
ඒකේ නිස්සානේ පිටන සම්මතයක් විදියට හදාගත්ත වස්සුව. අන්න එයාට අපි නමක් දෙනවා කිලෝග්‍රෑම් එකක් කියලා. මේක ලෝකේ නිශ්චිත අගයක් විදියට සලකනවා. මේ ලෝකේ මේක ලෝකේ යම් කිසි දැනකදී නිශ්චිත අගයක් කිලෝග්‍රෑම් එකක් කියන්නේ. එතකොට මෙන්න මේ කිලෝග්‍රෑම් එකට සමාන ස්කන්ධ අදා ගන්නවා ගොඩාක්. ඒ වගේ නැල්ලා අපි දානෝ මේ විදිහ එක්ක. මේ දින්න ඔය කියන්නේ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධ. මේ පැත්තට දානෝ මොනාරි වස්සුව. එතකොට මේ දන්න සමතුලිත වෙනම නම් අපි කියනවා මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් කියලා. එහෙනම් මෙයාට සාපේක්ෂව තමයි මෙයාගේ බර බැන්නේ. අන්න ඒකට අපි මෙයාට කියනවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියලා. මෙයාට සාපේක්ෂව වෙනවා. එහෙනම් මෙයා જાතිය මේ જાතිය දෙකක් දැම්මොත් මේ පැත්ත කිලෝ දෙකක් වෙනවා. ඒක සමතුලිත කරන්න මේ පැත්තට ඒ හා සමාන බරක් එකතු කරනවා. ඔන්න ඕකට තමයි ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියන්නේ. ඔක අපි දන්න දෙයක්. නමුත් විද්‍යාත්මකව අර්ථ දෙකීමකුත් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ස්ථානයක පිහිටන යම් වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක ගුරුත්වාකර්ෂණ බලය මැනීම මගින් අපි ඇති කරගන්නා මිනුමට කියනවා ගුරුත්වාකර්ෂණ ස්කන්ධය කියලා. එහෙනම් මොනවද මේ ගන්නේ ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මැනීම සඳහා? තරාදි ගන්න. තරාදියට අපි විද්‍යාත්මකව කියන්නේ තුලාම කියලා. එහෙනම් මේ සඳහා ගන්නවා විද්‍යාගාරයේ තියෙනවා රසායනික තුලා තියෙනවා. දුනු තාදි තියෙනවා. කඩවල වල දිනේමත් තරාදිම තමයි. එහෙනම් ලියන්න ගුරුත්වාකර්ෂණ ස්කන්ධය මෙනෙගිනීම සඳහා භාවිත කරන ලබන තුලා ගුරුත්වාකර්ෂණ තුලා නම් මේ උදාහරණයක ලියන්න රසායනික තුලාව. රසායනික තුලාව. දෙවෙනි එක දුනු තරාදි. රසායනික තුලාව දෙවෙනි එක දුනු තරාදි. රසායනික තුලාව දුනු තරාදි. හයි. දැන් එනවා වස්සුවක බර කියන එක. වස්සුවක බර කියන එකට. හයි. අපි ගත්තොත් එහෙම මේ තියන්නේ පෘථුවිය. මේ පෘථුවියේ මැද පිහිටන ලක්ෂය. අපි දෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා දන්නකෝ. පෘථුවියේ මැද. එතකොට අපි මොනවා හරි වස්සුවක් තිබ්බොත් එහෙම අපි මොනවා හරි වස්සුවක් තිබ්බොත් එහෙම මේ වස්සුව පෘථිවියේ කේන්ද්‍රයේ දෙස රැඳ ගන්නවා. මේ වස්සුව කේන්ද්‍රයේ දෙස රැඳ ගන්නවා. කාගේ කේන්ද්‍රයේ දෙසද? පෘථිවියේ කේන්ද්‍රයේ දෙස. එහෙම ඇදගන්නේ මෙන්න මේ පෘථිවිය වටා තියෙනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නිසා මේ වස්තුව මේක පල්ලෙහාට ඇදෙනවා. එතකොට මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නිසා මෙයා මත ඇතිවන මෙන්න මේ කියන බලයට අපි කියනවා බර කියලා. එනකොට යම් වස්තුවක් පෘථිවි පෘෂ්ඨයේ සිට උඩේ ඉඳන් අතහැරපුවාම එයා පහළට ගමන් කරනවා වැඩිවන වේගයකින්. පහළට ගමන් කරනවා වැඩිවන වේගයකින්. අන්න වැඩිවන වේගයකින් ගමන් කරන ඉඳ අපි ඒකට කියනවා ත්වරණයක් කියලා. යම් කිසි වස්තුවක් පෘථිවි පෘෂ්ඨයට ඉහළින් පෘථිවි පෘෂ්ඨයේ තිර වලකාරලා තිබත් එහෙමම තමයි පෘථිවි පෘෂ්ඨයේ සිට උඩින් අතහැරියොත් එම ඒක පෘථිවිය දෙසට ගමන් කරනවා වැඩිවන වේගයකින්. හේතු ඒක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකට නතුවන හින්දා. එතකොට මෙන්න මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නිසා මෙයා පහළට ඇද ගන්නවා වැඩිවන වේගයකින් තමයි යදින්නේ කියන ත්වරණයකින්. මේ ත්වරණයට අපි කියනවා ගුරුත්වජ ත්වරණය කියලා. ගුරුත්වජ ත්වරණය. මේක සාමාන්‍යයෙන් 9.82යි ms ඍණ 2. හැබැයි අපි ගණනය කිරීමේ පහසුව සඳහා ගන්නවා
මෙන්න මෙයාගේ යගේ g කියලා ගන්නේ gravitational acceleration කියන්නේ g කියන්නේ මෙන්න මේ g කියන එක ගන්නවා ආසන්න වශයෙන් 10යි ms ඍණ 2 විදිහට එහෙනම් යම් කිසි වස්තුවක් පොළව දෙසට ඇදගනු ලබන බලයට අපි කියනවා බර කියලා බලන්න එහෙනම් වස්තුවක බර යනු ඒ පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රයේ දෙසට ඇදගනු ලබන බලයයි වස්තුවක බර කියන්නේ ඒ පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රයේ දෙසට ඇදගනු ලබන බලයයි හරි අපි ගත්තොත් එහෙම මෙහෙම වස්තුවක් තියෙනවා මෙයාගේ ස්කන්ධේ වස්තුවක් තියෙනවා ස්කන්ධේ මෙන්න තියෙනවා පෘථිවිය මෙන්න තියෙනවා පෘථිවිය එහෙනම් මෙයා පෘථිවිය දෙසට ඇදගන්නවා බලයකින් ඒ බලයට අපි කියනවා බර කියලා මම මෙතන දාලා තිනවා w කියලා w කියලා දැන් මේ weight කියන අදහසින් එහෙනම් මෙයාගේ මත මෙන්න මේ ගුරුත්වජ ත්වරණය නිසා ඇතිවන බලය තමයි w කියන්නේ මෙන්න මේ w සමාන වෙනවා m වාරයක් g ට w සමාන වෙනවා m වාරයක් g ට මේක දැන් සම්බන්ධ වෙන්නේ මේ ආකාරයට අපි ගන්නවා බලය පාඩ බලය පාඩමේදී අපි කතා කරා F සමානයි ma කියලා. බලය පාඩමේදී කතා කරා F සමානයි ma කියලා. එහෙනම් මෙයා මත පහළට තියෙන බලය F සමානයි ma දැම්මොත් එහෙම පහළට තියෙන බලය අපි ගත්තේ W කියලා. ඔන්න W සමානයි ස්කන්ධේ m ගුරුත්වජ ත්වරණයේ තියෙන්නේ පහළට එයාගේ යගේ g එහෙනම් w සමානයි mg කියන එක එන්නේ මේ ආකාරය. F සමානයි ma භාවිතා කරලා. ඔන්න යාන්ත්‍රික ශක්තිය පටන් ගත්ත තැනම පටන් ගන්නේ F සමානයි ma වල භාවිතේ. එන්න බලේ පාඩම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එහෙමනම් බලන්න ස්කන්ධ m වන වස්තුවක බර w නම් පොටු ඇතුලේ ලියා ගන්න w සමානයි mg. w සමානයි mg. w සමාන mg එහෙනම් මෙතන පහල ඉස්සරහින් ඒ කොටු ඉස්සරහින් ඇඳගන්න රූපය මේ රූප සරණ ඇඳගන්න ඉස්සරහින් w සමාන mg ඇයි කොමත් අපිට තව පාඩම් තුනක්වත් කරන්න වෙන්නේ ඔන්ලයින් හරහාම තමයි. මම එතෙන්දී බදාදට සුද්ධිජීව විද්‍යාව පාඩමේ ඉදිරි කොටස කරනවා සුද්ධිජීවින් හා කර්මාන්ත කියන කොටස. එතකොට රිවිෂන් එකදී ඒවා වැඩිපුර විස්තරත් එක්කම වීඩියෝ ආශ්‍රයෙන් කරන්නම්. දැන් වීඩියෝ දාන්න කිව්වොත් එමෙ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකින්ද ලොග් මේ ඇදෙනවා. ඒ හින්දා ඒක බැරි වෙනවා. අපි අද කතා කරන පාඩම මෙන්න මේ යාන්ත්‍රික ශක්තිය කියන පාඩම. මේකේ ටියුට් එක ඔයගලන්ට දීලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි මේ පාඩමේ යන්නේ. චාලක ශක්තිය. චාලක රසායන ශක්තිය. යාන්ත්‍රික ශක්තිය. චාලක රසායනෙත් කරනවා. චාලක රසායනෙත්. එකක් කරනවා එකක් කරනවා. රයිට්. එහෙමනම් මෙතන w සමාන වෙනවා මොකටද mg ට w සමාන වෙනවා mg right ස්කන්ධයේ ග්‍රෑම් 200ක් වන වස්තුවක බර ගණනය කරන්න කියලා කියනවා ස්කන්ධයේ ග්‍රෑම් 200ක් වන වස්තුවක බර ගණනය කරන්න කියලා right අපි ගත්තොත් එහෙම ස්කන්ධයේ ග්‍රෑම් 200යි එහෙනම් m වලගේ තමයි 200 ග්‍රෑම් කියලා කියන්නේ. m වලගේ තමයි 200 ග්‍රෑම් කියලා කියන්නේ. හරියට නිකන් මේ වගේ. එහෙනම් n තියෙනවා 200 ග්‍රෑම්. අපෙන් අහන්නේ බරනේ. එහෙමනම් බර කියන්නේ w නේ. එහෙනම් w සමාන වෙනවා mg ට. w සමාන වෙනවා mg ට. w සමානයි mg. එහෙනම් w වලගේ සමානයි m කියන්නේ 200 ග්‍රෑම්.
जीवला गये मंगाए की नमा दहाय इम्मे श्रीन दे जीवला गये दहाय इम्मे श्रीन दे ए नम्मेदन दहाय इम्मे श्रीन दे हबे यदि ग्राम में ग्राम किलोग्राम करने ने सम्मते एक के ग्राम किलोग्राम करने मुकुटगण ने दाहिंग बेदनो ए नम देसी ये वैडी केरी में दाहिंग बेदनो एक यर ने दहाय रीन तुनिंग मेडी करनो ग्राम किलोग्राम करने दाहिंग बेदनो एक यर ने दहाय रीन तुनिंग मेडी करनो मिन्ने किलोग्राम वैडी केरी में दहाय ये इम्मेस्ट्री ने දහයයි ms ඍණ. එහෙනම් බලන්න 10 ධන 3යි 10 ඍණ 3යි තියෙන්නේ. එහෙනම් බිංදු 1 2 3යි 10 ධන 3යි මේ ඍණ 3යි කැපෙනවා 2 kg ms ඍණ 2. 2 kg ms 2 ඍණ ms ඍණ 2 කියන්නේ මේ කියන්නේ මොනවද? නිව්ටන්. එහෙනම් මෙයාගේ බර නිව්ටන් 2යි. බර නිව්ටන් 2යි. उन्हें आगे बराबर न्यूटन देगा। हाँ तो अगर ना गाना हाथ बुने दिया है। इन्हें मतलब नहीं काम कर स्कंदे देखा दशम तुना किलोग्राम वस्तु बार गणनी करके लगी है स्कंदे देखा दशम तुना किलोग्राम वस्तु बार गणनी करके लगी है मम पड़ी रूप सराना का दिनो स्कंदे देखा है दशम तुना एक किलो है इन्हें ना एम वाला के देखा है दशम तुना एक किलो है गुरुत्व जो तोरणी जी वाला के इतना है इन्हें ना बारह की अन्य डब्ल्यू बारह की अन्य डब्ल्यू एम ना डब्ल्यू समान है विनो एम जी W समान है विनो M G यह मैंने अब मित्र ना W समान है M की अन्य किलोग्राम देखा है दशमत होना वैन के लिए में जीव लगे दहाय M में स्त्री ना देगा ये ना මේ දශම ස්ථානයේ මේ බිඳුවෙන් අයින් වුණාම මෙතන 23ක් වෙනවා. එහෙමනම් 23යි නිව්ටන්. බර කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2.3ක් වන වස්තුවක බර කියන්නේ නිව්ටන් 20යි. 23යි. එහෙමනම් මෙන්න මේ ගණනය කිරීම අනුව යම් කිසි වස්තුවක ස්කන්ධය බර කරන්න නම් 10 න් වැඩි කරන්න ඕන. දෙන ලද වස්තුවක ස්කන්ධය බර බවට පත් කිරීම සඳහා 10 න් ගුණ කරන්න ඕන. දෙන ලද වස්තුවක ස්කන්ධය බර බවට පත් කිරීම සඳහා 10 න් ගුණ කරන්න ඕන. අයි IMS එකේ මෙන්න මේ ටියුට් එකේ චාලක රසායනික මං ගේසරේ තිබ්බ එක යාන්ත්‍රික ශක්තියත් තියලා තිබ්බා. ඔතේ ටියුට් එක ඔගොල්ලෝ IMS එක ගියපුවාම මම හැමදාම කිව්වා පන්ති වලත් කිව්වා ටියුට් දෙකක් තියෙනවා කියලා. දුන්න නැත්නම් ඉල්ල ගන්න කියලා. මොකද එතන ඉන්න අයට ලබන මාසේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට එන්ලොප් එක දාලා ටියුට් ටිකයි ප්‍රශ්න ටිකයි ප්‍රශ්නත් තියෙනවා. ඒ ටික ඔක්කොම එන්ලොප් එකට දාලා කාඩ් ඔයගොල්ලන්ගේ කාඩ් එකේ අංකය ගහලා දෙනවා. ඒක 32 90 650 නම් මේ විදියට. එතකොට ඒ ටියුට් එක හරියටම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. නැතනම් මේකේ දැන් ප්‍රශ්න ගොඩාක් උද්ගත වෙලා තියෙන්නේ අවසානයේදී මටයි මේ විතනගේ සල්ටයි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වුණා
දැන් අපි ඒක සමනය කරගන්න මොකක් හරි ප්‍රමේයයක් යොදන්න ඕනේ නැත්නම් අපිව පන්තියෙන් අයින් කරලා වෙන ගුරුවරු ගන්න ඊට දෙනවා ඒකෙන් බේරෙන්නත් ඕනේ හැමෝටම අසාධාරණයක් නොවෙන්න පන්තිය යන්නත් ඕනේ ඒ විදිහට අපි ඉස්සරහට වැඩි පිළිවිලක් යොදනවා එතකොට ඔයගොල්ලන්ගේ කාඩ් අංකයට තමයි ටියුට් එක හම්බෙන්නේ එතකොට ඒ ටියුට් හම්බෙච්චේ නැති ඒවා ඒ ප්‍රශ්න කිසි දෙයක් නැහැ එහෙනම් මම ඔන්නේ අපි ස්කන්ධය කියන එක ගන්නවා බර කියන එක ගන්නවා ස්කන්ධය කියන්නේ බර කියන එක නෙවෙයි කියලා දන්නවා ස්කන්ධය කියන එක 10ෙන් වැඩි වුණාම තමයි අපිට බර ලැබෙන්නේ ඊළඟට එනවා අපි කාර්යය කාර්යය ශක්තිය හා ක්ෂමතාවය කියන එක මම මේ පාඩේ මේ මූලික කොටස් ටික කරලා චාලක රසායනීයට යනවා. right. කාර්යය කියන්නේ මොකක්ද කියලා බලන්න. දැන් අපි මොකන්ද කාර්යය කියලා කියන්නේ? දැන් අපි මොන හරි වැඩක් කරන නම් අපි කියනවා අපි කාර්යයක් කරනවායි කියලා. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී තමයි කාර්යය කියලා කියන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී කරන වැඩේට අපි කියනවා කාර්යයක් කරනවායි කියන්නේ. හැබැයි භෞතික විද්‍යාවේදී කාර්යය කියන්නේ ඒක නෙමෙයි. ඉතින්නම් අපි ගිහිල්ලා මේ දවස්වල ගෙදර නිකන් ඉන්නේ. තාත්තා කෙසෙල් පැල වගේක් හිටවනවා. අපිත් කරන්නේ මොකන්ද? පොඩි සපෝට් එකක් දෙනවා. ඒක ලෙවල් ලා ලේසියකින් උදැල්ලක් ඒ මල්ලල වැඩක් කරලා නැහැ නේ හරියට හතියලන් ගෙදර එනවා ඒකල්ලා අපි කියනවා හරි මහන්සි කියලා එතකොට අපි කාර්යයක් කරලා තියෙන ඉඳන් තමයි මහන්සි දැනෙන්නේ හැබැයි ඒක නෙමෙයි අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්දී කාර්යය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් විස්ථාපනය කරනවා බාහිර බලයක් උපයෝගී කරගෙන මෙන්න මේ වස්තුව තියෙනවා මේ තියෙන පොළොව මට්ටමේ කියලා දන්නවා මේ අප පොළොව නම් මම මෙයා උස්සගෙන එනවා මෙතන ඉඳන් මෙතෙන් එහෙනම් මම මෙයා මෙතන ඉඳන් මෙතෙන් අරගෙන ඒම සඳහා කාර්යයක් සිද්ධ කරා අරගෙන ඒම සඳහා කාර්යයක් සිද්ධ කරා මෙන්න මේකට තමයි අපි කියන්නේ කාර්යය කියලා එහෙනම් කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය හැබැයි මේක නිකන් විස්ථාපනය නෙවෙයි බලයේ යොදන දිශාවට ඇති විස්ථාපනය අපි කියනවා බලයේ අභි දිශාවට විස්ථාපනය බලයේ අභි දිශාවට විස්ථාපනය තමයි කාර්යය කියලා කියන්නේ කාර්ය කියන්නේ බලය වැඩි කිරීම නිසා. එහෙනම් සරලවම ගත්තොත් කාර්ය අපි ගන්නේ W කියලා work කියන්නේ. බලය F. විස්ථාපනය ගන්නවා distance කියන්නේ D කියලා. එහෙනම් මේක මතක තියාගන්නේ W = FT කියලා. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට මෙන්න මේ බලය කියන්නේ නියුටන් විස්ථාපනය කියන්නේ මීටර් එහෙනම් මෙතන ඒක කියනවා නියුටන් මීටර් එහෙනම් නියුටන් මීටර් කියන්නේ ජූල් නියුටන් මීටර් කියන්නේ ජූල් රයිට් එහෙනම් ලියාගමු මෙන්න මේ කතන්දරේ කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කියන්නේ විස්ථාපනය කියන්නේ බලයේ අභිදිශාවට විස්ථාපනය. බලන්න එතන තියෙනවා. අපේ දිනදා ජීවිතයේදී හඳුන්වනු ලබන කාර්යයට හාත්පසින්ම වෙනස් කාර්යකින් භෞතික විද්‍යාවේදී කාර්ය හඳුන්වනු ලැබේ. බලයක් එහි අභිදිශාව ඔස්සේ අන්ඩර්ලයින් කරන්න වචනේ අභිදිශාව ඔස්සේ කියන එක. බලයක් එහි අභිදිශාව ඔස්සේ යම් දුරක් විස්ථාපනය වූ විට කාර්යයක් සිදු වූයේයි කියනු ලැබේ. එයනෝ කාර්යයක් සඳහා බලයේ විශාලත්වයේ එහි අභිදිශාව ඔස්සේ සිදු කළ විස්ථාපනයත් වැදගත් වෙනවා. එහෙනම් ඕගොල්ලන්ගේ කොටුව ඇතුලේ මෙන්න මේ දෙකම ලියා ගන්න.
මේ දෙකම ලියාගන්න. මේ ගෙවෙන්නේ ජූලි මාසේ. අගෝස්තු වෙනකොට 12 සිලබස් එක ඉවර කරන්න ඕන. නමුත් අපි තවම ඉවර කරලා තින්නේ පාඩම් බොහොම සල්පයි. ඒ හින්දා පාඩම් කිහිපයක් එක විට කරන්න සිද්ධ වෙනවා. පාඩම් පැටලෙනවා කියලා එකක් නැහැ. මොකද මේව භෞතික විද්‍යාව අරව රසායන විද්‍යාව. ඒ හින්දා අනිවාර්යෙන්ම අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පන්තිය වේගෙන් කරන්න වෙනවා. ඔයගොල්ලන්ගේ පන්තිය පටන් ගන්න වෙන්නේ රිවිෂන් පන්තියත් එක්ක. එහෙම නැත්නම් විභාගයේදී අවසානයේදී අහිතකර අවසානවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපණය. එහෙනම් කාර්යය කියන්නේ work බලය force වැඩි කිරීම distance d. එහෙනම් නිව්ටන් මීටර ජූල් කියලා එකකේ ගන්න. එහෙනම් දැන් මතක තියාගන්න මෙන්න මේ කියපු පළවෙනි සමීකරණය තමයි කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. පළවෙනි පිටුවේ යටම තියෙන කොටුවේ තමයි ඔය ලිව්වේ. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් බලය නිව්ටන් දුර මීටර නිව්ටන් මීටර කියන්නේ අපි ජූල් වලින් මඩනවා. කලපු කාර්ය ප්‍රමාණය. දැන් මම කියනවා මේකේ අවස්ථා තුනක් විස්තර කරන්න. මෙන්න මේ කාර්යය අවස්ථා තුනකින් ඉස්සර ගන්න. පළවෙනි අවස්ථාව තමයි බලය විස්ථාපනයේ දිශාවටම තියෙන. බලය තියෙනවා විස්ථාපනයේ දිශාවටම තියෙන. පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව බලය විස්ථාපනයේ දිශාවට නැ විස්ථාපනයට ආනතල තියෙනවා මේ විදිහට. ඒ විස්ථාපනයේ තියෙන්නේ මේ දිශාවට. මේ දිශාවට විස්ථාපනයේ මේ තියෙන්නේ බලය ආනතල. තුන්වෙනි අවස්ථාව තමයි මේ බලය විස්ථාපනයේ මේ තියෙන්නේ විස්ථාපනයට ලම්බක වෙනවා. මෙන්න බලය ලම්බක මෙන්න මේ අවස්ථා තුන තමයි දැන් කතා කරන්න ලැහැත්ති වෙන්නේ. එහෙනම් බලය විස්ථාපනයේ දිශාවට පවතින අවස්ථාව, බලය විස්ථාපනයට ආනතවන අවස්ථාව, බලය විස්ථාපනයට ලම්බකවන අවස්ථාව. මෙන්න මේ අවස්ථාන් තමයි තියෙන්නේ. හරි. ඔබලන්ට කොහොමද දෙසැම්බර් මාසෙ විතර වෙනකොට මේ බලයේ යාන්ත්‍රික ශක්තිය පිළිබඳව හොඳ සටහනක් මම දෙනවා. එතකොට ගණන් මේ වස්තුව බාහිර බලයක් යොදාගෙන මෙන්න මෙතෙන්දී චලනය කරන. ඒදී යා ගමන් ගන්නා දුර මං ගන්නවා d කියලා. මෙන්න යොදනවා බාහිර බලය f කියලා. බාහිර බලය f. බාහිරින් f කියලා බලයක් මේක තල්ලු කරගෙන යනවා මෙහාට. එතකොට කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් කාර්යය W සමානයි බලය මොකන්ද F වැඩි කිරීම D. එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාව. right එහෙනම් ලියාගමු පළවෙනි අවස්ථාව රූපසරණේ අඳින්න දෙයක් නැහැ ඇඳලා තියෙන්නේ. එතන යටින් රූල් තුනක් තියෙනවා ලියන්න. කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය.
හරි සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් W සමානයි F වැඩි කිරීම මොකක්ද? D. W සමානයි F වැඩි කිරීම D. හරි බලමු අපි ගාණක් දීලා තියෙනවා. පොළව මත තියෙනවා කිලෝ 10ක ස්කන්ධයක්. පොළොව මත තියෙනවා කිලෝ 10ක ස්කන්ධයක්. මේක මීටර 4ක් උසට ගෙනියන්න ඕන. ගෙනල්ලා උඩකින් තියෙනවා. ඒ සඳහා කළ යුතු අවම කාර්ය ප්‍රමාණය අනුව. right. රූප සරණ කන්දින අපි ඉස්සල්ලා. රූප සරණ කන්දින මෙන්න පොළව මේ වද දිනෝ කිලෝ 10ක ස්කන්ධයක් මෙන්න කිලෝ 10යි මෙන්න කිලෝග්‍රෑම් 10යි එතකොට අපි ගන්නවා මෙයාගේ බර මොකන්ද බර කියන්නේ ස්කන්ධයේ වැඩි කිරීම 10යි එහෙනම් මෙයාගේ බර නිව්ටන් 100යි न्यूटन सी है मैं आ रहे के नियम तोड़े में तें मैं उसे किया था मीटर ना हाथ आए उसे मीटर है हाथ रहा पोलो मध्य थी किलो दहाई की स्कंदिया मीटर ना हाथ रहा उसे साहित्य पेटिया की इंटरव्यू में रचित कर लेते हम कहाँ दिया हम ये है ना मैं आ वो उस सांड तोड़े ने उठा था नहीं अभी මෙන්න මේ බර කිලෝ 10ක හිතන්නකෝ හාල් මිට් මුට්ටයක් කියලා මේක උඩට උස්සනවා එන උඩට උස්සනවා නම් අපි උඩටයි බලය යොදන්න ඕනේ එහෙනම් මෙන්න මේ යොදන බලය F කියලා ගත්තොත් එහෙම මේ යොදන බලය F කියලා ගත්තොත් එහෙම F වලාගේ අවම වශයෙන් 100ක් වෙන්න ඕන F වලාගේ මෙන්න මේ F වලාගේ අවම වශයෙන් 100ක් වෙන්න ඕන එහෙම 100ක් වුණොත් තමයි මෙයා යන්තම්වත් උස්සන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙයා අවම වශයෙන් යොදන්න ඕනේ නිව්ටන් 100ක බලයක් කියලානේ මෙයා උස්සන්නේ. එහෙනම් නිව්ටන් 100ක බලයක් යොදන්න ඕනේ බලය යොදන්නේ උඩට මීටර 4ක දුරව. එහෙමනම් මෙතෙන්දී කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. දැන් මම සංකේත වලින් ගන්න ආරේ සමානයි බලය වැඩි කිරීම විස්සාව. එහෙනම් බලය බලන්න කීයද? නිව්ටන් 100. නිව්ටන් 100. දුර මෙතන ඉඳන් මෙතෙන් මීටර කොච්චරක් තරම් යන්නේ මෙයා? 4ක්. 4යි මීටර. එහෙනම් 100 වහ 4ක් 400යි. නිව්ටන් මීටර කියන්නේ ජූල් 400. ඔන්න ඒක ආනේ නේද? जूल हार सी है दिया करना रहा जूल हार सी अब फिर मंगेनो देवनी अवस्थावल देवनी अवस्थावल मैं रूप सरहां एंदलाम गणां हदंड रूप सरहां देवनी वह उदाहर ने केंदन रूप सरहां एंदलाम गाण हदंड මං එනවා දෙවෙනි අවස්ථාවට
බලන්න පළවෙනි අවස්ථාවේ මම කිව්වේ බලයේ යොදන දිශාවයි විස්ථාපනයේ දිශාවයි සමානයි. බලයේ යොදන්නේ තියලට වස්තුවේ විස්ථාපනය වෙන්නේ උඩට. ඒ කියන්නේ අරගෙන යන්නේ උඩට. දැන් යොදන බලය විස්ථාපනයේ දිශාවට ආනතයි. ඒ කියන්නේ ලම්බක අවස්ථාවක් නෙවෙයි ඒ දිශාවටත් නෙවෙයි තියෙන්නේ ඇල වෙලයි තියෙන්නේ. හරියට නිකන් මෙන්න මේ ඩස්ටර් එක යන්නේ මේ පැත්තට කියලා හිතන්න. මේ පෑනෙන් මෙයා මේ විදිහට තල්ලු කරොත් ඒක ඒ බලයේ දිශාවටම තමයි වස්තු විස්ථාපණය වෙන්නේ. මෙයා යොදන්නේත් මෙහෙට, මෙයා යන්නේත් මෙහාට. දැන් මෙයා යනවා මෙහාට. හැබැයි බලය යොදන්නේ මම මෙහෙම. දැන් බලන්න මෙයා ආනතයි මේ. මෙයා ඒ දිශාවට ආවොත් මෙහෙම වෙන්න ඕනේ. දැන් මෙයා ආනත වෙදන්නේ. මෙහෙම තල්ලු කරපුවම මේක යනවා ඉස්සරහට. අන්න ඒ අවස්ථාව. इन ट्यूट के देवी पिटे देवी अवस्था आनंद तले आती है मेन आनंद तले को मत कहती आनंद तले का बल विभेदने की आनंद तले का बल विभेदने की राइट मेन मे कोणी टीटा की दीलते ඒ කෝණේ තීටා. හරි. එතකොට අපි බලන්නේ මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත බලයක් එදපුවාම මෙයා විස්ථාපණය වෙනවා මෙන්න මේ d කියලා දුරක්. දැන් ඔය d කියලා දුරක් විස්ථාපණය වෙනවා. डी के लिए दुरा पिस्सा बने बाले ये दान्ने में नहीं मिलते बाले ये दान्ने में मिलते ओन एफ के लिए बाले डेम बालन ने मिन्न में या में विदेश के दिक्कत होते हैं में कौन है डी टना में कम कम देवे ने टी टा बे ඔන්න බලයේ පාඩමේදී බල විභේදනයේ කියන කොටසයි එන්නේ. දැන් මෙතෙන්ද මේ කෝණේ තීතා. එහෙනම් මෙතෙන්ද මෙහෙම රේඛාවක් ගන්නොත් මෙහත් තීතා. එහෙනම් මේ රේඛාව ඔස්සේ තමයි F කියන එක තියෙන්නේ. F කියන එක තියෙන්නේ මේ රේඛාව ඔස්සේ. එතකොට මෙන්න මෙයා මේ පැත්තටයි මේ පැත්තටයි විභේදනය කරනවා මේ රූපේ පේන මේ මං අල්ලන් ඉන්න ආකාරය මේ පැත්තටයි මේ පැත්තටයි ඒ කියන්නේ කොහමද එකිනෙකට ලම්බක දිශා දෙකට මේ දිශාවටයි මේ දිශාවට එහෙම විභේදනය කරොත් මෙන්න මේ මෙයාගේ බලෙන් ආනත තලයේ දිගේ එනම බලයක් ඒක මොකන්ද F cos θ ආනත තලයේ දිගේ බලයක් එනවා ඒකට කියනවා අපි F cos θ. මෙයා මේ පැත්තට ආරවනවා F cos θ. එහෙනම් මෙයා අනිත් පැත්තට ආරවුවොත් ඒක ලම්බක වෙනවා. ඒ මොකද්ද? F කෝණයේ දෙසට විභේදනය cos නම් කෝණයේ පිටුර විභේදනය sin. එහෙනම් ඒක F sin θ. එහෙනම් මෙතනත් එමය ආනත තලයේ දිගේ ගත්තොත් මේ බලය මේක θ හින්දා F cos θ. ආනන්ද තලයට ලම්බක වෙනව බලයක් ඒක F sin θ. හයි රූපසරණේ මේ රූපසරණේ පැහැදිලිම දලා මේක පැත්තකින් ඇඳගෙන මේ බල දෙක ලකුණු කරන්න F cos θ සහ F sin θ. F cos θ ඒක ආයෙත් කියලා දෙනවා. මොකද? ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. හයි ඔමින්නේ නෝ මෙන්න ආනත තල මේ කෝණයේ තීතා ඉතනක මේ වස්තුව මන් ලක්ෂයක් විදියට අඳිනවා මෙතන ලක්ෂයක් විදියට අඳිනවා එතකොට මෙයා මත බලයක් තිනවා මේ ආකාරයට F කිය මෙයා තල්ලු කරපුවාම යන්නේ ආනත තලයේ දිගේනේ මේ පැත්තට නෙ යන්නේ
අපි මේ ආනන්ද තලයේ තියෙන වස්තුව තල්ලු කරපුවා මෙහෙම තල්ලු කරා වුණත් මේක ආනන්ද තලයේ හරගෙන යන්නේ නැහැ මේක මේම තමයි උඩට යන්නේ එතකොට මේ කෝණය තීටා මෙයා ආනන්ද තලයේ දිගේ උඩට යන්න නම් ඒ පැත්තට බලයක් තියෙන්න ඕන දැන් අපි මෙහෙම යෙදුවට බලය මම මේ අත දාලා දෙන්නේ මේ පැත්තට ඒ බලය යෙදුවට මෙයා යන්නේ මේ අතට මෙහෙම එහෙනම් දැන් මොකද වෙන්නේ බලයයි මේ විස්ථාපනයයි මොකද වෙන්නේ ආනතයි බලයයි විස්ථාපනයයි ආන එහෙනම් මෙන්න මේ බලය අපි හරවන්න ඕනේ පහළට එතකොට තමයි ආනත තලයේ දිගේ බලයක් එන්නේ උඩට හැබැයි බල විභේදනයේදී අපි බලය දෙපැත්තකට විභේදනය කරන්න ඕනේ බල විභේදනයේදී බලය දෙපැත්තකට ඒ කියන්නේ එකක් මෙයාගෙන් මේ පැත්තට ගන්නවා ආනත තලයේ දිගේ යනවා අනිත් එක මෙයා මේ පැත්තට ගන්න ආනත තලයට ලම්බක එහෙමනම් මෙයාගේ එක විභේදනයක් එනවා මේ දිශාවට ඒක මොකද්ද f cos θ මෙයාගේ එක විභේදනයක් එනවා පහළට ලම්බකව ඒක f sin θ f sin θ හරි දැන් එහෙනම් මෙන්න මේ බලය විභේදනය කරනවා මේ පැත්තට ආනන්ද තලයේ දිගේ උඩට f cos θ ආනන්ද තලයට ලම්බකව sin θ හයි මේ රූපසරණේ බල දෙක ලකුණු කරන්න පැහැදිලි නැත්නම් මෙයක් ඇඳගන්න රූපසරණේ ඉස්සරහින් එතන රූපසරණේ ඉස්සරහින් ඉඩක් තියෙනවා එකකින් ඇඳගන්න පුළුවන් ඔය බල විභේදනයන් අඳින්දී පොඩ්ඩක් පැහැදිලිව පේන්න අඳින්න බල විභේදනය කරනවා කියන්නේ දෙන ලද බලයක් එකිනෙකට ලම්බක දිශාවන් දෙකකට බෙදාමින් කරන එක තමයි අපි කියන්නේ බල විභේදනය කියන්නේ එනම් මෙතන යටින් ඉරි කෑලි හතරක් ගහලා දිනවා හිස් තැන් හතරක් අපි ලියමු මේ විදියට ඊයත රූපයේ F බලය මගින් ඊයත රූපයේ F බලය මගින් ඊයත රූපයේ F බලය මගින් ඊයද රූපේ F බලය මගින් වස්ව ආනත තලයේ ඔස්සේ වස්ව ආනත තලයේ ඔස්සේ වස්ව ආනත තලයේ ඔස්සේ ඉහළට ගමන් කරයි ඉහළට ගමන් කරයි වස්ව ආනත තලයේ ඔස්සේ ඉහළට ගමන් කරයි නමුත් නමුත් බලය වස්ව විස්ථාපණය වන දිශාවට නමුත් බලය වස්ව විස්ථාපණය වන දිශාවට නොවන බැවින් නමුත් බලය වස්ව විස්ථාපණය වන දිශාවට නොවන බැවින් එම බලයේ එම බලයේ විභේදන සංරචක එම බලයේ විභේදන සංරචක සැලකිය යුතු වේ
විභේදන සංරචක සැලකිය යුතු වේ. මෙහිදී වස්වේ විස්ථාපණයට දායක වන්නේ මෙහිදී වස්වේ විස්ථාපණයට දායක වන්නේ මෙහිදී වස්වේ විස්ථාපණයට දායක වන්නේ F cos θය වස්වේ විස්ථාපණයට දායක වන්නේ F cos θ එහෙම නම් බලන්න විස්ථාපණය වෙන්නේ මෙහාට එහෙනම් f cos θ තමයි එන්නේ එහෙනම් w සමානයි fd w සමානයි fd එහෙනම් මෙතෙන්දී කරන කාර්ය w සමාන වෙනවා f වෙනුවට ගන්න අපි දැන් මොකන්ද විස්ථාපණයේ දිශාවට උ බලය විස්ථාපණයේ දිශාවට වෙන බලය වෙන්නේ f cos θ මෙයාගේ ආපු cos විභේදනය එහෙනම් f cos θ විස්ථාපණය d එහෙනම් මේක ලියන්න බලන් අපිට w සමානයි fd cos θ w සමානයි fd cos θ රූප සරණ ඉස්සරහින් ලියා ගන්න පුළුවන් කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපණය කාර්ය සමානයි බලයේ අභිදිශාවටම විස්ථාපණය එහෙනම් f cos θ කියන්නේ බලයේ අභිදිශාවටම විස්ථාපණය වැඩි කිරීම d කියන්නේ විස්ථාපණය එනම් w සමානයි fd cos θ w සමානයි fd cos θ ඉන්න උදාහරණෙ ඉන්න උදාහරණෙ බලන්න मुकाद प्रश्न कहा एक कीव गंट तम तिरसट अंसक तीयक आनदेती सुमट तलया तेन तिरसट अंसक तीयक आनतेन सुमट तलया तेन तंड मेक मिन्न पोल मे अंसक तीयक आनती है मित्र අම්මේ කහපාට එන්ලොප් එකෙන් තියන්නේ පොළව. එතකොට මෙන්න තියක් ආනදිය තියෙනවා මෙතන. මෙන්න මේ ආනද තලයේ තියෙනවා කොච්චරද? කිලෝ 5ක වස්සුව. ආනද තලයේ තියෙනවා කිලෝ 5ක වස්සුව. අපිද මේක කිලෝ 5ක. දැන් මෙයා තේල අතෑරියොත් එම් මොකද වෙන්නේ? පහළට ගමන් කරනවා මේ. පහළට ගමන් කරනවා. එතකොට පහළට ගමන් කරන්නේ දැන් මේක මම මෙතන තිබ්බනම් මමනේ අරන් එන්නේ මෙතෙන් උඩට මේක මෙතන තිබ්බොත් මම තමයි මේක අරගෙන එන්නේ උඩට හැබැයි දැන් මං අතහැරියා මම කුක් කරන්නේ නැහැ නේ ඒක මොකද වෙන්නේ පහළට ගියා එහෙනම් කවුද මෙතෙන් මේ කාර්යය කරන්නේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය එහෙනම් ගුරුත්වයේ මගින් යම් කිසි කාර්යයක් කරොත් වස්තුවක් මොකද වෙන්නේ ගුරුත්වයේ දෙසට ගමන් කරනවා කියන්නේ පොළොව දෙසට ගමන් කරනවා එනම් මම මෙයා ඇදගෙන මෙතෙන් අරන් ගියෝ මොකද්ද කරන්නේ මං කරන්නේ ගුරුත්වයට එරෙහිව කාර්යය කරනවා එනම් ඕනම දෙයක් අතහැරියම් බිම වැටෙනවා බිම වැටෙනවා කියන්නේ ගුරුත්වය මගින් කාර්යය කරනවා බිම තියෙන දෙයක් උඩට අරගෙන යනවා නම් අපි කරන්නේ මොකද්ද ගුරුත්වයට එරෙහිව කාර්යය කරනවා බිම තියෙන දෙයක් උඩට අරන් ගියොත් ගුරුත්වයට එරෙහිව කාර්යය කරනවා ඔන්න ඔක හොඳට තේරුම් ගන්න ඕන අපි ගුරුත්වයට එරෙහිව කාර්යයක් කරපුවාම ඒ කරන කාර්යය වස්වේ ගබඩා වෙනවා ශක්තිය විදියට. ඒකට අපි කියනවා විභව ශක්තිය කියලා. එහෙනම් ගුරුත්වය මගින් කාර්යයක් කරද්දී වස්වේ ගබඩා වෙලා දෙන ශක්තිය මොකද වෙන්නේ? නිදහස් වෙනවා. අපි ගඩොල් කැටයක් අරගෙන ගිහිල්ලා උඩ තට්ටුවක ඉඳලා පහළින් යන එකෙකුගේ ඔළුවට ඇදරියොත් එහෙම ඔළුව පැලෙනවා. කියන්නේ ගඩොල් කැටයේ තියෙන ශක්තිය මොකද වෙන්නේ? මුදාහරිනවා. ඔළුව ගෙඩිය පැලිලා. ඒ කියන්නේ ශක්තිය මුදාහරිනවා පහළට එද්දී උඩට ගෙනියද්දී ශක්තිය මොකද වෙන්නේ? ගබඩා වෙනවා. හරි. දැන් බලන්න උදාහරණය.
තිරසට අංශක 30ක ආනතීගින් යුත් සුමට තලයක් මත සුමට පෘෂ්ඨවල ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුමට තලයක් මත ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක වස්තුවක් තියෙනවා. වස්තුව තලයේ උස්සේ මීටර 5ක් දුර ගමන් කරන විට ගුරුත්වය මගින් කරන කාර්යයයි යහන්නේ. එහෙනම් අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ ආනත තලයේ උඩ තියෙන වස්තුව මීටර 5ක් පහළට එනවා. ආනත තලයේ උඩ තියෙන වස්තුව මෙන්න වස්තුව මීටර 5ක් පහළට එනවා. එහෙනම් මීටර 5ක් පහළට එන්නේ කවුද කාර්ය කරන්නේ? ගුරුත්වාකර්ෂණ බලයම. මම අදිනවා රූපසරණ. ඔබලත් ඉස්සරහින් පොඩ්ඩක් රූපසරණ කැඳගමු. මෙන්න ආනත තලය. එයාගේ ආනතිය 30ට 30යි. ඒ කියන්නේ මේ කෝණ අංශක 30යි. මෙන්න ඔය කියන්නේ කිලෝ 5 වස්තුව. කිලෝ 5 වස්තුව. කිලෝ 5 වස්තුව. එතකොට මේ කිලෝ 5 වස්තුව මීටර 5ක් එනවා පහළට. මෙතෙන්ද එනවා. එහෙනම් මේ දුර මීටර 5යි. मीटर पहाक पे मीटर पहाक पे नो ये ना अनिवार्य में वस्तु के बारकियात्मा के बिन्ने पोलवटे लंब को वस्तु के बारकियात्मा के बिन्ने पोलवटे लंब ये ना ब्यागे बार न्यूटन पनाहा पे नो पोलवटे लंब को බර නිව්ටන් 50ක් වෙනවා පොළවට ලම්බක. දැන් බලන්නකෝ ඕගොල්ලන්ට මතක ඇති අපි ආනත තලයේක බල විභේදනය කරා. මෙන්න මේ ආනත තලයට ලම්බකයක් ඇන්දොත් මෙතන 30යි නම් කෝණය මෙන්න මේ කෝණය 30ක් වෙනවා. මේ කෝණය 30ක් වෙනවා. මෙතන කෝණය 30යි නම් මේ කෝණය 30ක් වෙනවා. එතකොට මෙන්න මෙයා විභේදනය වෙනවා 50යි මේ පැත්තට cos 30 මේ පැත්තට එනවා 50යි sin 30 ආයෙ මං කියනවා මේ බලය මේ පැත්තට විභේදනය වෙනවා 50යි cos 30 විදියට මේ බලය මේ පැත්තට විභේදනය වෙනවා 50යි sin 30 විදියට 50යි මේම දෙනවා 50යි cos 30 මේ පැත්තට આવොත් 50යි කියද sin 30 එහෙමනම් මෙන්න එනවා එක විභේදනයක් 50යි cos 30 මෙන්න එනවා අනිත් විභේදනය 50යි sin 30. එහෙනම් මෙයා ආනත තලය දිගේ පහළට එන්න බලපාන්නේ මොකද්ද 50යි sin 30. ඒක ඇවිල්ලා ගුරුත්වාකර්ෂණ බලයේ විභේදන සංරචකය. අයි රූපසරණ ඉස්සරහින් පොඩ්ඩක් අඳගන්න. එහා පැත්තේ ඉඳ නැහැ. රූපසරණ ඉස්සරහින් පොඩ්ඩක් අඳගන්න ඔය රූල් වලින් භාගයක් විතර අරගෙන. ගාන අද මිසරයි. චාලක රසායනී නෝට් එකක් ඉල්ලනවා සම්පූර්ණය පොඩ්ඩක් ගෲප් එකේ ඉන්න අයට දාන්න ඉල්ලුවට එවන්නේ නැල්ලු. කාටවත් නෝට් දුන්නා කියලා කාටවත් කියලා දුන්නා කියලා Tamanට අගතියක් වෙන්නේ නැහැ. සබහදාම කියලා දෙකක් තියෙනවනේ. අනිත් අයට උදව් කරගෙන ගියොත් සබහාදාමිනුත් Tamanda දෙයක් හම්බ වෙනවා. එහෙම නොවිච්ච දැන තමයි සබහාදාමෙන් නරක ප්‍රතිවිපාක හම්බ වෙන්නේ. ඒ ඉඳ දැන් අපිට කියන්න තියෙන්නේ කොරෝනා හින්දා ලෝකය රීසෙට් වෙනවා. අපි දැනගන්න ඕනේ ඩිලීට් නොවීම. ICT වල ලෝකේ රීසෙට් වෙනවා අපි ඩිලීට් නොවෙන්න දැනගන්න ඕන. එහෙම කරන්න පුළුවන් නේ හොඳ ලක්ෂණ තියෙනවා. ඇටින්න වෙයි නෝට් එකක් එහෙම කවුරුත් ඉල්ලපුවාම නොදී ඉන්න එපා. ඒක ගෑල් ළමයිද පිරිමි ළමයිද කියලා අදාළ නැහැ. පොඩ්ඩක් දාන්න. එහෙම නෝට් දැම්මාම ඊට පස්සේ ඒ නම්බර් එක උපයෝගී කරගෙන අනවශ්‍ය පරිදි මැසේජ් හදන්නත්
යවන්නේ මත හදන්න එපා. එතකොට නැවත රීසෙට් වෙද්දි ඩිලීට් වෙන්න සිද්ධ වෙනවා. ඇයි ඔන්න රූප සරාණ ඇන්නා. එහෙනම් කාර්යය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් W සමානයි FD. W සමානයි FD. එහෙමනම් බලය වෙන්නේ විස්ථාපනයේ දිශාවට වන බලය. විස්ථාපනයේ දිශාවට වෙන්නේ 50 sin θ. එහෙනම් W සමානයි 50 sin θ. වැඩි කිරීම විස්ථාපනය කියන්නේ 5යි. මම ඒකක දැම්මේ නැහැ. එහෙමනම් 50යි sin θ ගේ භාගයයි මෙන්න 5. දෙවරක් 1යි දෙවරක් 25යි. 25 සරප් 5 125යි ජූල්. එහෙනම් මේ වස්ුවේ ගබඩා වෙලා තිබ්බ ශක්තියෙන් ජූල් 125ක් මුදා යනවා පහළට. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අඩුවීමක් වෙනවා. එන්න තුන්වෙනි අවස්ථාවට. අවසාන අවස්ථාව. බලයේ කෙලින්ම විස්ථාපණයට ලම්බකවන අවස්ථාව. බලයේ කෙලින්ම විස්ථාපණයට ලම්බකවන අවස්ථාව. හයි මෙන්න වස්ුවක් තියෙනවා එයි කියේ මේ වස්ුව මෙතෙන් අරගෙන යනවා ඒ වස්ුව මෙතෙන් අරගෙන යනවා ඒකේ විස්ථාපනය d කියලා දීලා තියෙනවා දැන් කතන්දරයක් තියෙනවා සමේසක ක්ලාස් එකේ තියෙන 8ට මම ඊගාව දවසේ ඔයගලගේ පන්තියේ පටන් ගන්නවා 6ට මට මේ අද මේ සෙනසුරාදා කියලා මම හිතුවා අද සිකුරාදා කියලා. ඉතින් ඉඳ පැටලිලා තමයි පස්සේ ලින්ක් එක දැන් මේකයි පරක්කුනේ. ඊගාව දවසේ 6ට පටන් ගන්නවා 7:45 විතර නිකල් කරනවා. right මටත් හිතුණා අද පරක් වෙලා තමයි ගොඩ දෙනෙක් පන්තියේ දාලා right දැන් බලන්නකො මෙහෙම දෙයක් වෙන්න පුළුවන් දෙ කියලා දැන් බලය ලම්බකයි විස්ථාපනයේ දිශාවට බලය ලම්බකයි එහෙම වෙන්න පුළුවන්ද එහෙම වෙන්න පුළුවා කොහමද දැන් හිතන්නකො අපි මොන හරි බරක් උස්සගෙන මෙහෙම මෙහෙට යනවා අපි මොකක් හරි වස්ුවක් බිම දින එකක් බාල්දියක් කියනකො වතුර බාල්දියක් කියලා වතුර බාල්දිය උඩට උස්සගෙන මෙහෙට යනවා. හැබැයි අපි යන්නේ මෙහාට. බලය යොදන්නේ උඩට. එහෙනම් මේ බලය විස්ථාපණයට මොකද වෙන්නේ? ලම්බක වෙනවා. මෙන්න මේ යොදන බලය විස්ථාපණයට ලම්බක වෙනවා. right. එහෙනම් මෙන්න කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. දැන් බලන්නකෝ බලය විභේදනය කරොත් විස්ථාපනයේ දිශාවට. මේ බලය විස්ථාපනය කරොත් මේ පැත්තට මෙතන කෝණයේ අංශ 90යි. එහෙනම් F cos 90. F cos 90 වෙනවා. එහෙමනම් බලය උඩට මේ පැත්තටයි තියෙන්නේ F cos 90. එහෙනම් කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙමනම් මෙන්න බලය F cos 90. බලය F cos 90. විස්ථාපනය ගියේද? D. විස්ථාපනයේදී
බලේ F cos 90 විස්ථාපනයේදී දැන් ඔන්න කතන්දරයක් තියෙනවා cos 90 මතකද cos 90 කියන්නේ මොකද අපිට cos 90 දාලා ගොඩක් ගණන් හදන්න ආවේ නැහැනේ ඒ හින්දා මතක නැහැ cos 90 දන්න කෙනෙක් දාන්න බලන්න ටක් ගාලා උත්තරේ ආ දානවා ටක් ගාලා එක්කෙනෙක් දැම්ම මතක අයත් ඉන්නවා cos 90 කියන්නේ කීයද බිංදුව එහෙනම් මෙතන F cos 90 කියන්නේ බිංදුව වැඩි කිරීමටි F cos 90 කියන්නේ බිංදුව වැඩි කිරීම T එහෙමනම් අවසානයේදී බිංදුවයි ජූල් එහෙනම් කෙලිච්ච කාර්යයක් නෑ මෙතන හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කාර්ය කියලා කියන්නේ මොකක් හරි දෙයක් අරගෙන ගියපුවම දැනෙන වෙහෙස වගේ දේක තමයි කාර්ය කියන්නේ නෑ එතකොට මේ විදිහ එකක් මෙහෙට අරගෙන ගියා කියලා සිමෙන්ති මිටික් කරේ තියාගෙන යනවා මීටර 5ක් දුරට මහන්සි නැද්ද මහන්සි හැබැයි භෞතික විද්‍යාවේ ඒකේදී ඒ විදිහට අර්ථ දක්වන්නේ නැහැ හයි මෙන්න ලියා ගන්න නියුටන්ඩ කොතන හරි වැරදුනා මොකද්ද නියුටන්ඩ කොතන හරි වැරදිලා තියෙනවා නෑ නෑ නියුටන්ඩ වැරදිලා නෑ අර්ථ දැක්කේම හරියටම හරි අපිටයි වැරදිලා තියෙන්නේ අපි කාර්යය කියන එක පටලවලා තමයි තේරුම් ගන්න තියෙන්නේ ඒ හින්දා තමයි දැන් භෞතික විද්‍යාවේ මූලධර්ම වලට අනුව හරියට ඉගෙන ගන්න හයි මෙන්න එතන රෝල් තුන ගාවින් මේ ටික ලියාගෙන ලියන්න මෙහිදී බලය බලය විස්ථාපනයේ අභිදිශාවට මේදී බලය විස්ථාපනයේ අභිදිශාවට විභේදනය කළ විට විභේදනය කළ විට ලැබෙන විභේදන සංරචකය ශුන්‍ය බැවින් ලැබෙන විභේදන සංරචකයේ ශුන්‍ය බැවින් ලැබෙන විභේදන සංරචකයේ ශුන්‍ය බැවින් කාර්ය ශුන්‍ය වේ කාර්ය ශුන්‍ය වේ හයි එන්න උදාහරණය මිනිසකු කිලෝ 5ක බරක් තිරසර පමණක් චලනය වන පරිදි මීටර 5ක් දුරට අරගෙන යනවා. මිනිහෙක් කිලෝ 5ක බරක් තිරසර පමණක් චලනය වන පරිදි කිලෝ 5ක් අරගෙන යනවා. ඔහු කරන කාර්ය ප්‍රමාණය අනුව. අපි මේක රූප සනානයකට ගන්න බලමු. මෙන්න වස්තුවක් තියෙනවා. එයාගේ ස්කන්ධය එතන බර කියලා කිව්වට ඇත්තට මේක ස්කන්ධය 5 කිලෝග්‍රෑම්. 5 කිලෝග්‍රෑම්. එහෙනම් මෙයා නිව්ටන් 50ක් බරයි. එහෙනම් මෙයා උඩට උස්සන්න නිව්ටන් 50ක බරක් උස්සන්න බලයක් උදන්න එතකොට මේක උඩට උස්සගෙන යන්නේ තිරසට. උඩට උස්සගෙන යන්නේ තිරසට. එහෙනම් මෙයා අරගෙන යනවා කොච්චර දුරක් අරගෙන යන්නේ? මේ නිව්ටන් 50 යොදාගෙන. අරගෙන යන කොච්චරද? මීටර 5ක දුරක්. මීටර 5ක දුරක් තමයි අරගෙන යන්නේ. මෙච්චර බලයක් යොදාගෙන මෙයා මීටර 5ක දුරක් අරගෙන යනවා. අපෙන් ආනෝ ගිරණ කාර්. එහෙනම් විස්ථාපනයේ දිශාව මේ දිශාව. හැබැයි බලය යොදලා තින්නේ උඩ දිශාවට. එහෙනම් මෙයාගේ
විස්සාපනේ දිශාවට විභේදන සංඥාචකය ගත්තාම මෙන්න මේ පැත්තට මොකද වෙන්නේ? මෙතන කෝණ අංශක 90යි. එහෙනම් 50යි මෙයා විභේදනය කරනවා cos 90. 50 විභේදනය කරනවා cos 90. එහෙනම් 50යි cos 90. 50යි cos 90. එහෙනම් අපි ලියනවා කාර්යය W සමානයි F වාරයක් B. කාර්යය සමානයි F වාරයක් D. එහෙනම් මෙතන බලය 50යි cos 90 වැඩි කිරීම d කියන්නේ විස්සාපනය මීටර කීයද 5යි එහෙනම් මෙතන 50 cos 90 බිඳුවයි වැඩි කිරීම 5 ඕනෑම එකක් බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි ඒ කියන්නේ ජූල් බිඳුව මෙතෙන්දී කරච්ච කාර්යය ශුන්‍යයි ඔන්නේ කෙරෙන්දී කරච්ච කාර්යය ශුන්‍යයක් වෙනවා බිඳුවක් ඒ මම මේ කොටසේ අන්තිම කොටස ඉවර වෙන්න ඔකල මේ ගාන හදා ගන්න ජූලියා තරත දක්වමු එතකොට මේ කොටස ඉවර වෙනවා බලන්න ජූලිය අර්ථ දක්වමු අපි මොකක් හරි වස්තුවක් නිව්ටන් එකක බලයක් යොදලා මීටර එකක දුරක් අරගෙන ගියොත් එතෙන්දී කෙරෙන කාර්යය ජූල් එකක් කියලා අර්ථ දක්වමු ඒ කියන්නේ මෙතන W සමානයි FD නේ W සමානයි FD එහෙනම් බලය නිව්ටන් එකයි දුරත් මීටර එකයි එක වැඩි කිරීම එක කියන්නේ 1යි ජූල් එහෙනම් ජූලේ අර්ථ දක්වන්නේ යම් වස්තුවකට නිව්ටන් එකක බලයක් ලබා දී එය මීටර එකක් චලනය කිරීම සඳහා කරන ලදන කාර්යයට අපි කියනවා ජූල් එකයි කියලා එනම් යම්කිසි වස්තුවකට නිව්ටන් එකක බලයක් යොදලා ඒ මීටර එකක් චලනය කිරීමේදී කරන කාර්යය ජූල් එකක් ලෙස අර්ථ දක්වනවා එහෙනම් ලියාගන්න ජූල් අර්ථ දක්වීම යම් වස්තුවකට නිව්ටන් එකක බලයක් ලබා දී न्यूटन एक बलिया क्लब आदि न्यूटन एक बलिया क्लब आदि यही अभिदिशा बट यही अभिदिशा बट यही अभिदिशा बट मीटर एक चलने कल बीट मीटर एक चलने कल बीट එහි අපි දිශාවට මීටර එකක් චලනය කළ විට එහි අපි දිශාවට මීටර එකක් චලනය කළ විට කෙරෙන කාර්යය ජූල් එකකි කෙරෙන කාර්යය ජූල් එකකි හරි වඩ හවස කියන්නේ යම් කිසි වස්තුවකට නිව්ටන් එකක බලයක් ලබා දී එහි අභිදිශාවට මීටර එකක් චලනය කිරීමේදී කෙරෙන කාර්යය ජූල් එකකි කිරින කාර්යය ජූල් එකකි. අයි එනම් මං අදට
පන්තියේ නමත් වෙනවා